රසායනික පොහොර තරම් කාබනික පොහොරින් අස්වැන්න ගන්න බැරි බව ගොවියන් පවසනවා. එය සත්‍යයක්. නැත්නම් මෙදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එක්රයින් රසායනික පොහොර තහනම් කරාට පසුවත් රටේ අස්වැන්න හොඳටම තියෙන්නේ පැයි. නමුත් එහෙමුනේ නැහෙනේ. හැබැයි රසායනික පොහොර නැහැ කියලා කිසිවක් වගා නොකර පැත්තකට වෙනවට වඩා ආහාර හිඟයක් ඇති වෙන්න කලින් තමන්ගේ ගෙවත්තේ හරි මොනවා හරි හිටව ගන්න එක වටිනවා. එහෙම හිතලා වගා කරපු ගොවිබිම් කිහිපයක් ගැන තොරතුරු අපට වාර්තා වුණා. මේ හිඟුරක්කොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හතරස් කොටුව ප්‍රදේශයයි. කොම්පෝස්ට් පොහොරින් විවගා කටයුතු අක්කර 25ක් පමණ මෙම ගොවීන් සිදු කර තිබුණා. බොරු වෙලා නැහැ. ඉතින් S2කින් බලනකොට පේනවනේ මේ මගේ කැලට ඇවිල්ලා බලන්න කියන ඕන කෙනෙකුට අක්කරක් විතර කරලා තියෙනවා. කිසිම බල් ගහ පේනවත් නැහැ. ඉතින් ඉතින් මහන්සියෙන් නෝ තමයි මහන්සියෙන් මේ කොම්පෝස්ට් එක හදලා මේ කොම්පෝස්ට් වලින්ම ගොඩ ගන්න පුළුවන්. හතරස් කොටුව ප්‍රදේශයේ කාබනික පොහොරෙන් අතිරේක භෝග වගා කර තිබුණේ මෙලෙසින්. පොහොර නැහැ, දෙල් නැහැ කිය කී අපි හිටියොත් එහෙම අපිට කන්න නැතුවනේ මැරෙන්නේ. ඒක නිසා අපි දැනගන්න ඕනේ අපේ ආහාර භෝග ටික අපි වවා ගන්න, අපි වගා කරගත්තොත් අපිට ආහාර ටික ලබා ගන්න පුළුවන්. කිසිම භෝගයකට පොහොර කියන දෙයක් යොදවලා නැහැ මම. වාතු මොල්ලිකොඩ ප්‍රදේශයේත් කාබනික පොහොරින් ගෙවතු වගාවක් ඉතා සාර්ථකව සිදු කර තිබුණා. මම ඉගෙන ගන්නේ පානදුර අගමැති බාලිකා මහාවිද්‍යාලයේ 11 වෙනි ශ්‍රේණියේ. පාසලේ ව්‍යාපෘතියක් හරහා ලද අත්දැකීම් තුළින් මම මගේ නිවසේ ගෙවත්තක් ආරම්භ කළා. මගේ නිවසේ තිබෙන කුඩා ඉඩකඩ වගා කුටියක් ඉදි කරලා ඒකේ මම මගේ ගෙවත්තක් ආරම්භ කළා. ඒකේ ගොඩක් දැන් අස්වැන්න මම නිවසේට ලබා ගන්නවා. ඉතින් ඒක මගේ පවුලට ලොකු ශක්තියක්. මම කියන්න ඕනි මම මේ සඳහා භාවිතා කළ පොහොර වර්ග ඉවතරන දේවල් වලින් මම සකස් කරගත්තේ. මේ මහවැලි එච් කලාපේ එප්පාවල ප්‍රදේශයේ කාබනික පොහොරින් වගා කළ සාර්ථක ගෙවත්තක්. රට තුල ඇති වී ඇති තෙල් අර්බුදය නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව දින ගණනාවක් පුරා ඉන්ධනහල් ආශ්‍රිතව දිගු පොලිම්බල රැඳී සිටිනවා. ඒ වගා කටයුතු ආරම්භ කරන්න ඩීසල් සහ භූමි තෙල් ටික ලබා ගැනීමේ අරමුණෙන් මුන්ට බැයි නම් මේක දාලා යන්න කියන මහත්ය සුදු කරලා ආවට පස්සේ මහත්ය වැඩන්නේ ගොක් වැස ගන්නවා කියන සුදු කරල් වෙන පොහොර නෙට් එක නැතුව තෙල් ටික නැතුව මේ වගේ පොලිම් වල ඉඳලා හැමදේම කරලා අපි දුක් විඳින ඉවරලා මේ වගා කරලා වැඩක් නේ. අපි ඉන්න පීඩන තත්ත්වය අද අපි දන්නේ අපි විතරයි. කණ්ඩ විතර තියෙන වීයටත් මේ සැරේ පොළොවට දාගෙන පොර මිටියකුත් නැතුව අපිට බලාපොරොත්තු කීයක් දුන්නාද? ඕ මේ බලාපොරොත්තුත් වහ කණ්ඩත් වහ නෑනේ. වහත් නෑනේ කණ්ඩ. වහ කණ්ඩ වහ තියනවනේ වහක් කෑවේ. වහක් නෑ.